මගේ නම නදීකා මම ඉන්නේ මොරකොල්ලේ මගේ බබා උපත්යෙම ආබාධිතයි එයා අර ડોක්ටර්ලා නම් කියන්නේ සීස කළ ගන්නකොට නහර ඇදීමක් හින්දා මෙහෙම වෙලා කියලා නැගිටින්නවත් මුකුත් බෑ කන්නවත් බැරුව ඉන්නේ දරුවා ඉතින් හැම දෙයක් ඔය බෙන්ඩර් කරලා හැම දෙන්න ඕන ඉතින් ක්ලිනික් එකට සති දෙකෙන් දෙකට දෙපාරක් හතර පාරක් යන්න ඕන මාසෙකට දරුවා අරගෙන මම ඉතින් මට ඒ දඹුල්ලට ගෙනියන්න බස් කුරේත් හරිම අපහසුයි ඉතින් මම ගොඩාක්ම ඉල්ලන්නේ පුළුවන් නම් දරුවට මේ උදව්වක් කරන්න කියලා මේ බස් කුලේ හරි මේව කරලා හින්ද තැනකුත් නෑ එක කාමරයක් හරි කාට හරි පුළුවන් නම් හදලා දෙන්න පුළුවන් නම් ඒකත් පින් සිද්ධ වෙනවා කරන්ට් එක අරගෙන දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උදව් ඒක මේ දරුවා හින්දා අපි ගොඩව අසරණ වෙලා ඉන්නේ තිබ්බ සේසම විකුණන්න සිද්ධ වුණා මේ මෙයා හින්දා කිසිම දෙයක් නෑ මේ පවගේ දවසෙන් නම් කන්නේ හැම නැති හිටිය පොඩි එකිනාර කරන්න දැන් මොනවා කරන්නේ ඉතින් අපි පුළුවන් විදියට කුලී වැඩක් කරලා මහත්මයයි දෙන්නම කන්න දෙනවා අදත් නම් මහත්මයා නෑ කුලීට ගියා ඉතින් ඒ කුලී ගන්න සල්ලි මදි ඇත්තටම දැන් තියෙන ආර්ථිකයේත් එක්ක මෙයාට රැයට තුන් පාරක් විතර කෑම දෙන්න ඕන මේ මොන හරි කන්න නැත්තම් අඬනවා නිදියන්නේ ඇහැරිලා කෑ ගහනවා කන්න දෙනකම් ඒකින්ද ගොඩ අපහසුයි අපිට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පුළුවන් උදව්වක් කරන්න කියලා තමයි ඉල්ලන්නේ දැන් බබට අවුරුදු 4යි. නම මොකද්ද බබාගේ? බබාගේ අපියංග රෝචන. ඇවිදින්න කරන්න පුළුවන්ද බබාට? ලොකුත්ම බෑ. ඇවිදින්න බෑ. ලොකුත්ම බෑ ඉඳගෙන ඉන්න පුළුවන්. එච්චරයි වෙන කිසිම දෙයක් කරන්න බෑ මම. අර දියර වගේ දෙන දේ ගිලින්න විතරයි දන්නේ තාම. කතා කරනවද බබා? නෑ. කතා කරන්නත් බෑ. බෑ මොකුත්ම බෑ. කතා කරන්න ඔය ඔහොම ඔළුව කරකන එක තමයි ගොඩක් මෙයාගේ තියෙන්නේ වැඩියෙන්ම. වෙලාගෙන වතුර ඉල්ලන නේ අපි දන්නේ මොකද තඩන්නේ කියලා. ඒ කියන දේ තේරෙන්නේ නැහැ. තව කෙනෙක් ඕනද බලා ගන්න නැත්නම් ඕන කෙනෙක් ගාව ඉන්නවද? ඒ නෑ අම්මත් එක්ක විතරයි ඉන්නේ වෙන කාත් එක්කවත් ඉන්නේ නැහැ. තාත්තත් එක්කවත් ඉන්නේ නැහැ. අම්මම අම්මයි මායි විතරයි හුරු වෙලා තියෙන්නේ. ආ පොඩි කාලේ ඉඳන්ම වෙන කෙනෙකුට බලා ගන්න හිම බෑ. අර මමත් අර මානසික බෙහෙත් බොනවා. ඒකින්ද රස්සාවකට කොහොමවත් මෙයන්නේ නැහැ. ඔයාට මොකද්ද තියෙන අසනීපේ? ඒ මම වැතුකීසන්නේ කියනක හැදුනා. ලොකු බබා හම්බුනාට පස්සේ. ඊට පස්සේ වාසය හැමදේම දීලා බොහොමම හරි තමයි බේරගත්තේ ජීවිතේ. බලාපොරොත්තුක් ඔය ඉතින් මේ දරුවා කොහොම හරි ගොඩ ගන්න ඕනි කියන බලාපොරොත්තු තමයි තියෙන්නේ. ඒ කියන්නේ අම්මයි මායි නැති වෙච්ච කාලෙකට දරුවාට යන කලක් නෑනේ. අය සහෝදරයෝ බලයි කියලා විශ්වාස කරන්න බෑ දැන් අද කාලේ හැටියට. ඒක හින්දා මේ අර එයාට එයාගේ මොන හරි කරන්න පුළුවන් වාතාවරණයක් හදලා තිබ්බොත් ඉතින් අපිට බය නැහැනේ. ඉන්න තැන හරි තියෙනවා. ඒතකොට කවුරු හරි බලනවා මොකටද ගේ හරි තියෙනවනේ කියලා. බලයි නැත්නම් අයියා ඉන්නවා. අයියා වුණත් ෂුවර් කරන්න බෑනේ අද. අයියා ඉගෙනගෙන තැනකට ගියොත් එහෙම අනේ මේක මට කරදරයක් කියලා පාරට ගිහින් දායි නේද? එතකොට ඉතින් මෙයාට අනාගතයක් නැහැනේ. මම ඒකයි කියන්නේ එක කාමරයක් හරි කුස්සියකුත් එක හදාගන්න තිබ්බනම් හොඳටම ඇති. සීමිති කොට්ටි කොට්ටි ගලේ කැටේ කැටි හරි එකතු දීලා හරි එහෙම හරි උදව්වක් කරන්න පුළුවන් නම් ලංකාවේ කෙනෙකුට ලොකුම පින මේ දරුවා වෙනේ. ලොකුම බලාපොරොත්තු මේ දරුවා හින්ද තමයි තියෙන්නේ. නැත්නම් මේ ජීවිතේ කලකිරුණ අවස්ථා අනන්ත තියෙනවා. මෙයා අරගෙන පොළොන්නරුවේ කොළඹ හිටන් අරන් ගියා. හැමතැනම ඒ කියන්නේ පරිස්සම් කරන්න කියනකොට අරන් යන කියන තැනට අරන් යන සල්ලි නැතුව මේ ගොඩ අසරණ වෙලා තියෙනවා. ගෙනියන්න විදිහක් නැහැ. දැන් ආයෙත් මෙයාගේ ලැබෙන මාසෙ ඉඳන් පරිස්සම් කරන්න ඕනි කියලා කියනවා. මෙයා දැන් මේ ඇඟ හැදෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපි දෙන කෑම බීම මදි කියලා. ඉතින් අපිට ඊට වඩා දෙන්න බෑ ඉතින්. දැන් යෝගට් තුනක් දෙන්න කියන දවසකට එක දවස යෝගට් එකක් 70 ගන්න තුනක් දෙන්න කොහොමද කියලා බලන්නකෝ දවසකට. එකක් දෙන්නේ බොහොම අමාරුයි. ජීජී පොඩි කුමාරි හා මේ දරුවා ගැන මොකද කියන්න තියෙන්නේ? මොකද දරුවාගේ தත්ත්වය? தත්ත්වය ඉතින් ළමයට නයිට ගන්න බෑ. කොච්චර හරි වඩාගෙන ඉන්න අත දික් කර කර ඉන්නවා වගේ මට අපට තේරෙන්නේ නැහැ කියන දේ. සමහර වෙලාවට වතුර තිබා විච්චාම අත දික් කරනවා. අපිට ඉතින් තේරිලාම මේ තමයි ඉල්ලන්නේ කියලා එලා අපි එක අරන් දෙන. එතකොට වතුර තිබුණා. බඩගිනි වෙච්චාම කෑ ගහනවා. අපි දැනගෙනම ඒ වැඩ කරගන්න ඕනේ. තමයි මේ දේ තමයි මේ ඉල්ලන්නේ කියලා. එක්කෙනෙක් ඇරලාම ඉන්නවද? ඔව් මං ඉතින් දවස් 30 මේ ආයතන ගෙදරක ඉන්නේ නැහැ. මොන හරි වැඩකට හරි ගියොත් ඉතින් මං තමයි දවල් 30 ඒට රැගෙන ඉන්නේ. ඉන්නේ පො නැති ඉන්නේ මාත්‍යා. මොකද මටත් වකුගඩුව අමාරු තියෙන්නේ. ඉතින් බෙහෙත් බොන ක්ලිනික් යනවා දඹුල්ලේ. ලේ චෙක් කරන්න යනවනේ මාසෙන් දෙකෙන්.
මොනවාද ලෝකයාගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක බලන අය මොනවාද ඉල්ලන උදව්ව? ඉතින් අපිට මේ ඉන්න තැන කඩිට හදාගෙන දරුවා නැගිටව ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ. ඔව්. දැන් මේ ගයිකාලේ නුඹට මේ බීච් පුපුරලා තියෙන්නේ ඔක්කොම බයයි ඉතින් මේ ගේ ඇතුළේ ඉන්නවා. මම ටිකක් හදෙන්න ඕනේ. කකුල් දෙක මේ පේන්නේ නැද්ද? ඇහෙනවද හොඳට? ඔව් ඇහෙනවා කියලා කියනවා. හ්ම් හ්ම්. ඇහෙනවා. ඒක තමයි බයෙන් දෙනු. හ්ම්. ඇහෙනවා නේද? Subscribe button ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට අවස්ථාව ලබා දෙනවා. එහෙනම් මතක හිටුවොත් වීඩියෝ නරඹලා අවසානයේ subscribe button ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමුවෙමු මේ වෙන වීඩියෝ